මෙහින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි සීලෝති සෙවන භාවන අධ්‍යත්ථානයේ සෑම සතියකම වදාදා දින. මේ ආකාරයට තම තමන් කරගනය යන භාවනාව හුද කලා භාවනා දිනයක් වශයෙන් තමම්ම නිසද්දව කරගන යන දිනයක් බවට පච්චරගන තියනු එහිදී දියට අලුශාසනාවක් වගේම තියෙන ප්‍රශ්න සාකච්ඡාවක් පොමණක් සිදු කරනවා අද අයහපත් චාලගුණයක් තියෙන් නිසාවෙන් මේ පින්වතුන්ට පහල සක්මම්මල්ලුව භාවිතා කරන්න බැරිවෙනවා ඒ නිසාවෙන් හැකි තරන් දුරට මේ තියෙන ඉඩකඩේ තමන්ගේ ඒ භහාවනා කටයුතු සිදු පරගණන්න මහන්සිගන්න වෙන අපි දිගින්දුකට මතකරගනවා පැහැදිලි කරල දුන්නා බුදහාමුදුරුව අවබෝධ කරගත්තුමේ සංසාරයේ දුකයිහලා ඒවගේම බුදුහන්දුරුවන්ගේ අවබෝධය තුළ තවත් තියෙන කාරණා තුනක් තමයි දුකට හේතුව තන්හාවත් තන්නහාව නැතිතැන සංසාර විමුක්තියත්ඒවගේම තන්හාාව නැතිකරන ඒකායන මාර්ගයේ ආර්ෂ්ඨායන්ක මාර්ගය බවත් කොතෙක් දුරට ඉගෙන ගත්තට කාටවත් තන්හාව නැති තැනකට යන්න හෝ දුක නැති දැනකට යන්න බෑ කවුරහරි කෙනෙක් මේ කරු සම්බන්ධෝ ත්‍රිපිටකේ තියෙන සූත්‍ර සියල්ල ඉගෙන ගත්තා. වෙන වෙන දැනුම ලබා ගත්තා කොච්චර තරක කරත් සාකච්ඡා කරත් බුදු හමුදුරුවෝ පෙන්නන දුක නැති තැන ශ්‍රාවකෙකුට ලබා ගන්න බෑ දු නැතිතැන ලබාගාන ක්‍රමය ඒකායන ක්‍රමය ආයෂටාංග මාර්ගය වැඩීමයි ආයෂටාංග මාර්ගය වැඩෙනවා කියන එක දිගින් දිගට මොත කරල දුන්නා එහෙම නම් වැඩි ආරයෂ්ටාංග මාර්ගය තුළ දුක නැති බවයි බුදුහන්ගරන්ග ධර්මය ඒ ධර්මය මේ එතකොට පැහැදිලියෝ තියෙනවා දුක තියෙන්නේ වැඩිකිි නැති ආරයස්ටාංග මාර්ග තුළයි ඒගේ ආර්ේෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් ලැබෙන් නිංසාර විමුක් තිය නං වැඩික්්චි නැති ආර්යෂටයංග මාර්ගෙන් තමයි සංසාරය හදන්න දැ මෙන්න මේ කාරණා දෙක අනිවාරයෙන්ම ධර්මී අන්තර්ගත වෙන ට සංසාරගත සත්වයකුට ඕනම සත්වයකුට පිහිටන්නේ වැඩික්්චි නැති ආරයෂ්ටාංග මාර්ගය මේ ආර්ෂ්ටාංග මාර්ගය කියන එක අංග අටක්තින අංගට තමයි අපිට පාඩන් තියෙන දිට්ටි සංකප්ව වාචාකම්මන්තාජීව වායාම සති සමාදී කියනහංගටික දිට්ටි සංකප්ව වාචාකම්වන්තාජීව වායාම සති සමාදී කියන අංග මේ අංගවලින් එකක් හරි වැඩිල නැත්නම් එතන දුකතියන ඒවගේම එතන සංසාරයක් හදරු තකොට වැඩිච්චි නැති එකංගයක් තියෙන තැන සංසාරයත් එයා එකංගයක් හෝ තියෙන තැන දුකාත් තියෙන බවයි බුදුහාන්දුරුදේශනා කර. දැන් මේ ආර්ෂස්ටෑන්ග මාර්ගේ අංග ඔක්කොම් වැඩන්න නම් කළ යුතු දෙයක්ත් බුදුහමුදුරු දේශනා කර. තැන්සිල්ශීලියකින් සිිල්රැකීමෙන් ආර්ෂ්ටංග මාහාර්ගගේ අංග තුනක් වඩාගන්න පුළුවන් දුක නැතිතත්ටට හෝ පච්චර් ගන්න පුළුවන් සිිල් රැකලා ආට අංග මාර්ග අංග තුන ඒවගේ සමත භහාවනා කරලා තව අග දෙකක් සංසාරයේ හැදෙන් නැතුව දුක නැතිතත්වයකට පච්චර ගන්න පුළුව. නමුත් අංගාටම සීලයකින් හෝ සමාධියකන් සංසාරයේ හදන් නැති තත්වයට දුක නැති තත්ත්වයට පච්චරගන්න බෑට. එනිසාමය බුදුහාමුදුරු පෙන්නනවා සීල සමාධි ප්‍රඥාගන්න ධරණ තුනුම එකතු වෙලා ත මේ අංගාටම වැඩින්. එහෙම නම් මේ ප්‍රඥාව කියන එක ලැබෙන්නේ කොහොන්ද සංසාර්ගත සත්්‍යයාට. බොහෝ වෙලාවට අපි හිතාගෙන ඉන්න අපේ ප්‍රඥාව ලැබෙන්නේ ඉගෙන ගැනීම කියලා ධර්මය ගෙන ගත්තාම් ප්‍රඥාව ලැබෙන හකි. ඇතන ශල්ප සාත්‍රය ගන ගත්නම් ප්‍රඥාව ලැබෙනවා නෑ උදහන්දුරෝගෙන් දේශනා කරන ප්‍රඥාව හෙම ලැබෙන්නේ. දහදුර පෙන්නන මේ ආර්යෂ්ටාංග මාර්ගයේ අංග අටම වැඩෙන ප්‍රඥාව ලැබෙන ඒකායන් ක්‍රමය ඇතියෙන් ඒ ක්‍රමය නං සතර සතිපට්ටානය වැඩීම් පමණයි මෙෙන කිසිම ක්‍රමයකින් මේ අංගාටම වැඩෙන්නේ එතමට හුගක්කා අයගේ විශ්වාස ඇතියන මිස පින්කං කරලා මේ අංගට වැඩෙනෝ කියලේ අය තමන්ගේ ජීවිත කාලයේ වහන්සේන ආමිශ පින්කංකරන්න හාමිස පින්කංගොලින් මේ ආර්යෂ්ටාංග මාර්ගයක අංගයක්වා වැඩින්නේ ඒංගයක් වැඩෙන් නෑ ගිලයි ධර්මීදී ආමිසමින්කමින් වැඩින්ද. නමුත් පන්ශීල් රැකීම තුළ මනුස්සේ ආර්ේෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩෙන. සමත භාවනාවක් කරන කාලය තුළ ඒක හරියට කරනවානං දෙතිස්කතා නැවතිලා කරන වනං එතන අංග පහක් වැඩෙන්. නමුත් සතුපට්ටාන භාවනාවක් වැඩීමේදී ඒ බහුලි කතකිරීමෙන් පුරුදු කිරීමෙන් අංග අටම වඩගන්න පුළු. දැනගන් ඩෝන අංගාට සංසාරය හදන්න අංගාට වැඩුනම මේ අංග නැති වෙන්නේ ඒන්නේ අරස්ටර්මාගේ අංග නැති වෙන්නේ ඒවට වැඩිච්චි ගුණයකින් යුක්ත ඒවා පවතිය ධාරණයක් විදිහට දැන් එකඟ ගම දැන් අපේ සංසාරයක් හදන තත්වය තියෙන් සමාධීකන්නේ මේක වැඩුුණ මේ එකංගම්ම තියෙනවා සංසාරයක් නිර්මාණ වෙන්න දුගක් ඇති කරගත් නැති එක කමක් වෙනවා දැ මේ වෙලා බණහන්ඩ උත්සාහයක්තිී නො මේ අංගාටෙන් එකක් ඒක මේ උත්සාහය සංසාරයක් හදන දුක තියෙන උත්සාහය ඒක පැහැදිලව පේනවා දැම් පින්වතුම් බාණ හන්ඩ උත්සාහයකින් උත්සාහයන් නැතුව බණහන්ඩ බෑ මේ උත්සාහ කොහෙට දයිති මේ ආර්ස්ටන් මාර්ග එකංගේකට ට මේ උත්සාහය දුක සහිතයි කියන්නේ. මේ බණහන උත්සාහය සංසාරයක් හදනෝ වගේම දුකින් යුත්තයි. බනාහාන උත්සාහයයට පත්වෙනකොට බණහඩ උත්සාහය පවත්තන්ද බනහන්ඩ බැරිතත්වේකර නින්දගියොත්ත මොදදී දුකත්. ඒවගේ බණහන්න ඇතුව මං මේ කියනේ වනහන් කැමැත්තිෙන් උත්සාහයෙන් කටයුතු කරන කෙනෙක් න්නවා. එයාට එක්කෝ මේ විදුලිය ගිහිල්ල ඇහෙන් නැතුව යනො තකොටමද දුකයි. එනම් බණහන්ඩ දක්වන උත්සාහය සංසාරයක් හදන දුකින් යුක්ත උත්සාහය. තෙවට යංකිසි තැනක උත්සාහයක් තියද සංසාහරයක් හදන්න නැති ඒවගේම දුකක් නැති. ස ඇත්තයද ඒක වැඩි්චි ත්සාහයක්. සිල්රකන්ද තියෙන උත්සාහය වැඩි්චි උත්සාහයක් නෙවී. ආමිශ පින්කම් කරන්න තියෙන උත්සාහය වැඩිච්ච එකක් නෙවේ දුක තියන එක සංසාරය හදනකා. එවුනාට සමත භාව නවක් කරන්න කවරුහරිගන්නේ උත්සාහය වැඩිච්ච එකක් කියලා උදහමගර දේශනා. තො සමත භාවනාවක් වඩන කැනදී උත්සාහයෙන් සංසාරයක් හදන්න උත්සාහය, දුකට දායකටවය දරන්න නමුත් සමත භාවනාවක් කරන වෙලාවේදී තියෙන සිහිකල්පනාව දුකට හේතුවා මො සිහිකල්පනාව වෙනසුනාම භාවනාව නවති නොව එක දුකට හිතු එවගේ සමඳ භාවනාවක් කරන වෙලා වේ තියන සිහිකල්පනාව සති කියන එක සංසාරයක් හදනෝ හදන සංසාරය හරියටට සමත භාවනාවක්කන්න ඕන කාමලෝකයේ ඉක්ුමෝපුු ප්‍රූපාවච්චර පෝ අරෝපාවචර සංසා තවට දැන් තියෙන බනහන්ඩ දක්වන උත්සාහයකින් සංසාරයක් හදනව දුකතියනවා බනහන්ඩ තියන සහිකල්පනාවෙන් සංසාරයක් හැදෙනව දුකතිය තැන් බණහන්ඩ තියෙන සීකල්පනාවෙන් හා උත්සායෙන් හැදන සංසාරය කාමාවච්චරයි කාම සුගතිී බුදුහාන්තුර දේශනා කරන පින කියන එක තියෙන්නේ උත්සාහයයි සීකල්පනාවය මතයි. පින කියන්නත් උත්සාහය හා සීකල්පනාව තුළින් උපදින දෙයක් එනම් පිනේ තියෙන විශේ සත්්‍යයමකත්. කුසලය කියන්න එම එක. කුසලය පින කියන්නේ සංසාරයක් හදන උත්සාහයා හා සංසාරයක් හදන සීකල්පනාව. හදන්න කොහේ සංසාරයයක්ද පිනේ හාම සුගති. පව කියන්නේ සංසාරයක් හදන උත්සාහයක් සංසාරයක් හදන සීකල්පනක් හැදන සංසාරය පවෙන් කාම දුගතිී. තවට සමත භාවනාව කියන්නේ සංසාරයක් හදන උත්සාහයක් හා සංසාරයක් හදන සීකල්පනාවක් තියන්නේ එක කාම දුගතිත්නෙවෙේ කාම සුගතිත් නෙවෙේ රූපාවචර හෝ අරූපවච එකතැම දන්දුුුව අවබෝධ කර ගති ධම එනම් ආර්ෂ්ටා අංග මාර්ගයේ අංග අටම වැඩිම හෝනො වැඩිම කියන කාරණය රදා පවතින්නේ අංග දෙකක් මතයි.ඒ අංග දෙක තමයි උත්සාහ හා සීකල්පන. යංකිසි පුද්ජලයෙක් මනුස්සේ තමන්ගේ ආමිස පින් අංගෝලට තියන උත්සාහය අත්තරලා සිල්රකින්ට විතරත් තියෙන උත්සාහය අත්තරලා සමඳ භාවනාවකට දක්වන්න උත්සාහයක් අත් තැරලා සතිපට්ඨාන භාවනාව කරන්න උත්සාහ ගන්න වෙලාව සංසාරයක් හදන් නැති උත්සාහයක් තියන තැනක් කියලා බුදහාන්දුරුව අවබෝධ කරගනතිය. ඒවගේම සතිපට්ඨානයක් වඩන තැනදී තියෙන සිහිකල්පනාව සංසාරයක් හදන් නැති සිහිකල්පනාවක් කියලා ඔවබෝධ කරගන තිය. ඒ නිසාවෙන් ශ්‍රාවකයාට බුදුහාමුදු රෝප දෙද දෙනවා නිවන්දකිින්ට ඕනනං සංසාරය විමුක්ති දක ඕවන නම් බුදු හාමුදුුව අවබෝධ කර ගත්ත සංසාරය විමුක්තිය ලබා ගන්න සාාවකය කළ යුතුවේ කායන මාර්ගය සතිපට්ටානය වැඩීම. සතිපට්ටානේ තියනවා ආකාරහතරා. සතිපට්ටානය කියන්නේ කාය වේදනා චිත්ත දම්ම. එහෙන උත්සාහය හයෙන් එෙන අරමුණක වර්තමාන අරමුණක සිහිකල්පනාව තබාගණ්ඩ කරන උත්සාහය සතිපට්ඨානයයි. ඇහෙෙන් එන අරුණක සිහිකල්පනාව පවත්වන්ද උත්සාහය සතිපට්ටානය නෙවෙේ. සතිපට්ටානය තියනෙ එක තැනක විතර. සතිපට්ටානය තියෙන්නනම්. හය චරීරයෙන් එන අරමුණකය. සිහය පවත්වන්ඩ ගන්නේ උත්සාහය සතිපට්ටන්. හිතෙන කල්පනා කරන ඒවට මතක් වෙන ඒවට සිහිය පවත්වන උත්සාහය සතුපට්ටානය නිවේ මකද හේතුව එතන හායනු පත්සනාවක් නැතිහින්ද. අයනු පත්සනාව අන්තරගත යුතුමා තුමයි නිවන්දකින්න සීකල්පනාවකට හෝ නිවන්ද කියන උත්සාහයක් පවත්තන්න මේක තේරෙන් නැති හින්දා විවිධාය භාවනාකරනවා කියල එකකෙවා ජපච කර ඉන්න කොහිෙද සිහිකල්පනාවති මනසටේ නාරමුණ බුදුගුණ සිහිකරනවා සිහිකල්පනාව කොහිදති කයන් එන වර්තමා ආරමුණකතු සියල්ලුම සමත භාවනාය සිහිකල්පනාව කොහිදති සමත භාවනාව අයේනිවී ශරීරය නිවේ ශරිරෙනවෙයි මානසෙන් මතක් වෙනෙ එහනම් මානසෙන් මතක්වෙන ක සීකල්පනාවතියලා නිවනක් ලැබෙන වනම් බෝධි සත්‍යයන්ට නෙමේ ශෙල්ල ලැබෙන්නේ උද්ධකාරම් පුත්‍රට එ බුදුවෙන්නේ උද්ධකාරාම්පුත්‍රයි. නමුත් මේක නොදන්න වර්තමාන බෞද්ධිව කරන්නම උද්ධකාරාම් පුත්‍රගේ ගෝලියෙන්ඩ ජපකර කර ඇවිදිනෙක්. බුදහඳදරුව කියන ධර්මය පිළිගන්න කැමති නෑ. බුද්ධත්වයෙන් අවබෝධ කරගන තියන නිවන්න ලැබෙන් නැ දුක නැති උත්සාහය දුග නැති සිහිකල්පනාව තියන තැන ඉන්ඩවත් හෝ පුරුදුුවන්න කැමතිනෑ. එවෙන් වුවට තමන්ගේ කල්ලියකින් හෝ පොතකින් හෝ මහචාරවරයකෝ කපුෙක් හෝ කට්ටඩියෙ නවකතාකාාරයක් එටිකතාගාරයක් බොරුවක් කරකරීට මේක තමයි බෞද්ධයන්ට එලා තින් හානි බුදුහාමුදුරුව දේශනා කරපු දේ විතරක් කරන්න ඕනම කක් කියන එක කරනවා කට්ටඩියක් කියන එක කරනවා මහාචාරවරයක් කියන එක කරනු නවකතාකාරයක් කියන එක කරනු ඒක විශ්වාස කරන තින් ද කියනව සද්දහවක් අපිට තියෙනවා මෙිහෙම පුද්ගලයන්ට බුදුහාමුදුරාගේ ධර්මය හැසිරුණා ප්‍රතිපල්ලනෑ මකද බදුහාමුදුරු විශ්වාසනය ධර්මය විශවාසනය තිසරණය නෑ තිසරණය නිවේ තියන්නේ වෙනකවුරු යැන විශවාසය. තැන් බුදුහාමුදුරුවන් පෙන් නවම ආර්ෂ්කංග මාර්ගය වැඩෙන්නේ නම් මූලික ගුණ දෙකයි සංසාර් ගත සත්‍යයට බලපාන්නේ එක උත්සාහයයි චීකල්පන. මේ උත්සාහයේ සිහාශීකල්පනාව එකතුව බුදුහාමුදුරෝ මනසිකාරය කියලා හඳුුව මනසිකාරය කියලා කියන්නේ උත්සාහයයි සීකල්පනාවේ දෙකේ එකතුව. තට බුදහාදුකතව පෙන්නෙනවා සංසාරයක් හදන විදියේ උත්සාහයක් හෝ ස්‍රකල්පනාවක් තියෙන තැන හැම විටම තියෙන යෝනිසෝ මනසිකාරය. එවගේම සංසාරයක් හදන් නති උත්සාහයාකා ස්‍රීකල්පනාවක් විතරක් තියෙන තැන තියන යෝනිසෝ මනසිකාරය. එමන ආමිචපින් කමක් කරන සියලු උත්සාහය සීකල්පනාව යෝනිසෝ මනිසිකාරය. සිල් රකන්න විතරත් තියන ත්සාහය සීකල්පනාව අයෝනිසෝ මනසිකාරයෙන් කරන දෙයක්. සමඳ භාවනා කරන උත්සාහ හා සීකල්පනාව අයෝනිසෝ මනිසිකාරයට හිතයි. දැන් යෝනිසෝ මනසිකාරයයක් තියෙන්න්නේ මනුස්සේ ගකම එක ස්ථානකයි. ඒක තමයි සතර හතිපට්ටානය වැඩින වෙලා. දැම්මේ පින්වතුන්ට මේ බණහන්ඩ උක්සාහය ආකාශහිකල් පනාවත් තියෙනවා මනසිකාරයක් තියෙනවා ඒක තමන් දැනගන්න ඕන අයෝනිසෝගී. දැතින මනිසිකාරය බුදුහන්දුරු පෙන්නන්නේ අයෝනිසෝ මනසිකාරය බණහන්ද බෑ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය බණහන්ද පුළුවන්නම් බලන්ඩ ද වෙන දේ සෝතාපත්ති අංග හතරක් තියනවා ඒ හතරෙන් එකක් තමයි සද්ධර්මා ශ්‍රවණය මේ බණහනවාගේනන්නේ සද්ධර්ම ශ්‍රවණය කියලා හිතාගන්න ක. එතකොට ඊට පස්සේ තුන්ගනි කාරණයම කත්. යෝනි සෝමන් සිකාරය එතකොට බණහනක ඇතුල යෝනිස්ෝමණ සිකාරය තිබුණ අංග ගියද තියෙන් ලෝනි යෝනි සමනි කාරය හදාලා බුදුහාන්දුරුවන්ගේ බුද්ඥානයෙන් දේශනා කරන්න පැෑ. සෝවාවෙඩ ඕනේ අංගතුනයි කියලා ඇයි යෝනිස මකත් දෙතකොට අංගතුන වෙන්දු ඇති යඕනිසු මංචිකාරය තියෙනවාවනම් බනාහන එක තුළ ඒ දෙකක් විදිරල කියන්න ඔන්න හ සත් සත්පුර ශාශත්‍රය සත් ධර්මශ්‍රවනය ධම්මානු දමුපති පදාවෙන ඇයි යෝනිසු මනසිකාරය තියෙනවනම් ස ධර්මයහන් වෙලා නහන්න පුළුවන් අයෝනිසෝ මනසිකාරෙන් විතර. වනහන වෙලාවක තින් අයෝනිසෝ මංසිකාරය. දම්මානු දමපතිබද උුදුදහාන්දුර පෙන්නන්නේ මනුස්සේ පන්සිිල් රැකීමේ ඉදලා ඕනම අදිසීලි අටරැකෙනනකොට දම්මානු දම්මපතිබදාවෙන් යුත්තයි. පන්සල් කැඩන වෙලාවක මනුස්සයගේ දම්මානු දමපතිපදාවන්නේ ඒගේ දම්මාන් ගම පතිපදාවේ ගුණාත්මක භාවේ ඉහැළවෙනවා සිිල් රැකල සමත භාවනාවක් කරන වෙලා. දැඟමන අපි සිට දැම් මේ පින්වතුන් අට සිිල් රකිනෝ ඔය අටසිල් රකින්නේ යෝනිසෝ මනසිකාරයෙන්න්නම් ය අටසිල් රකින්ඩ සිිල් රහින්ද කියන්නේ යෝනිසෝ මන සිකාරනං සෝතාපත්තිියංග කියීදවෙද. දම්මානු දම පතිපදාවේ කොටසත්තමයි සිල් රැකිින් එට ආය ඕනි මනසිකාරය රකින සීලිය තුළ තියෙනවන බුදු හමුදුරන්ට වර්දින්න ඕනනෑ සෝතාපත්ති අංග හතරක් කියන්න තුනයිනි තියන්දුම්. ඒ තුනු මනවාදතකොට සත්පුොරු ශාස්ත්‍රය සත් ධර්මාස්ශ්‍රවනය ඇති යඕනිස මංිකාරය ඔන්න එක තියෙනවාන දිල් රගිනේලා එය උපාස ගම්මල්ලගේ දෙට්ට එලා අඳුකූරුව හන කොට මට තියනෙ යෝනිසව මනසිිකාරය කියන්නේ මොන ධර්මයදනෙන. එහෙම රංඟ පහපු අය නදම වාඩිලයි රඟපාපයකේ විාක හම්මේ නේද ධර්මය බොරු කර ගත්ත. එහෙම හැසිරවා එහෙම කිව්වා දේශන පැවැත්තුවා විශ්වාස කර මොනෝදේ විශ්වාසී බුදුහාමුදුරුවගේ බුද්ධන් සරණං ගච්චාමි දම්මන් සරණන් ගච්චාමි කියන ගුණේදී. නෑ කපුය සරණ ගියක හට්ටඩියේ සරණගීක මහාජරවරයේ සරණ ගීියක. ඔන්නවේ වගේ නරක වැඩ කරපු විදිහට අපිට මේක විපාකාම්මෙන්. ධර්මය අධර්මය කරගනී. නමුත් ඒවා හක් වෙඩ ඕන යෝනි සෝමනණ සිකාරය තියෙන කර එක තැනයි සතිබපට්ටානේ වැන්න තැන විතරයි. එතකොට සතිපට්කානය වැඩෙන තැනට හැර වෙන තැනක යෝනි සෝමණ සිකාරය තියෙනවා කියලා සක්මං කරන කෙනා සක්මං කරලා වය සටයනවා. පලයක් නෑයාගේ ධර්ම බුදුහාමුදුරුවෝනෙවේ විශ්වාස බුදුහාදුරන්ගේ ධර්මය නෙවේ විශ්වාස වෙන දෙයක් විකෘතිය ද අන්නේ වා අඩු වෙන්ඩ ඕන මේ ධර්මයම් ක්‍රතිඵලගන්න ඒවා අඩුවෙන්ඩ බෑනකං අන්නේ අඩුවෙන්ද නම් සත්‍ය ඥානය ඕන ඒකටයි බනාහන්න හලා ගන ගණන්නවනේ මන්ගේ මතයේ වැරදි මතය ස්ථාවිත කිරීමනවී බුදුහාමුදුරෝකයන සත්‍ය පණිවිදය දැන ගැනීමයි. ඒ සත්‍ය පනිිවිදේ දැන ගැන තමන් කරන පුහුණුව සාර්ථ කරගත්තොත් ඒක දීර්ඝකාලීනෝ දියුණුවක යනවා ඉක්මන් දියුණුවකට පත්වේ. යෝනිසෝ මනසිකාරය තුළින් එන අයගේ දේශන ලංකාවි කොච්චරන්නවාද දැනිතන්ඩ සංසාරයක් හදන තංසාරයක් හදන උත්සාහ හාසිහිකල්පනාව වෙන් න්නේද උගතෙක් බිහිවෙන්. හිගෙන ගණ්ඩ තියන උත්සාහයමකද. සංසාරයක් හදනයක අද නැ්ද. එන උගච්ඥාම බිහි කරන්න මනසිකාරයමකත්. අයෝනිසෝ මනසිකාරය. දැ උගතෙක් බිහි වෙනෝ. මහාචරෝරය බිහි වෙනවා. මහාචරරය බිහිකරේ අයෝනිසෝ මනිසිකාරය ලංකා න්නේ මහාචාරවරු අද කරන්න මකද යෝනිසෝ මනසිකාරය පිළිබඳ දේශන පවත්වන ඒ දේශන අහන්ඩ අයුනිසෝ මනසිකාරය ධර්මය දන්න ඇති උපාසක උපාසිකාාව බස් සරගනයක් යෝු නිසෝ මනසිකාරය පිළිබඳ මහාචාරවරය දේශනය පවත්වන වෙලා වගේ එයාළඟ තියෙන මනසිකාරය මොකක්ද අයෝනිසෝ වන්නේ ආසත් පුරුචි එකග යෝනිසෝ මනසිකාරය ගැන පැහැදිලි කරන්නවල්ම තමල් ඟ තියෙන මනසිකාරයමකක්ද අයෝ එයා තම අත් පුරසිය සත්පුරතියණ දැකාපුවා අයෝනිසෝ මනසිකාරයෙන් බිහි වෙන්නේ දේශන පවත්වන්නේ යෝනිසෝ මනසිකාරය ක වෙන්න පුළුවන් එ උගච්චමෙන් ලැබෙන දෙද යෝනිසෝමනසිිකාරය. උගච්චම හදනය යුනිුමන්ංසිකා නතකොට කොහම දුගච්චම යෝනිසෝමසිිකාරය අලුතෙන් බීවි. ආමිසියක් සිදවෙන්නේ කොමද යෝනිසෝමනසිකාරයෙන්ද යෝනි සොමංසිකාය. එන ආමිසිය කරලලා තොගේ වැඩි විච්චිමිනිහ යෝනිසෝමසිිකාරය බලවෙන්න බලොන් දන දැ. කඳක් කියලවගොල්ල යන්න පස්සෙන් ඒ ගොල්ලු පසු. ද යෝනි සමංචිකාරයදදී එක හිද බුදුහාමුදුරුව හඳුන්න නාමේ ධර්මී ශ්‍රාවකය ගන්නන බුදුහාමුදුරුව කෞද්ද කියල දැන ගන්න. බුදුහාමුදුරෝ දේවාති දේව මාරාති මාර බ්‍රහ්මාති ්‍ර තවත් දෙවියෙක් නෙමේ තවත් ද්‍රහ්මයෙක්නී තවත් මාරයෙක් නේ හේතුවයි සංසාරය ඉන්න සියලමු දෙවියෝ බිහිවුණේ අයෝනිසෝමනසිිකාරය. සංසාරය ඉන්න සියලුම ්‍රහමය බිහිවුණේ අයෝනිසෝ මනසිකාරය. සංසාරය ඉන්න සියලුම මාරයෝ බිහිවුණේ අයෝනිසෝමනසිකාරය. තර තවත් දෙවිය පත්සේ ගිහිෙන් නිවන්දකි ඉන්න බෑකාටු. බද යෝනිසෝ මනනිසිකාරය තුළින් එවෙයි දෙවා බිහිවෙන්නේ. දෙවිය මට උදව් කරනවා මන් දෙවියන්ගේ උදව් ලබාගන්ට තරන් සුදුසුවී ගනමි හට බුදුහාමදුරුවෝ අවිශ්වාසයි දේවාති දේව කියනෙක පිළිගන්න. මට මාරය කඋදහු වෙනවා දැහනම් මාරය කරදර කරනවා කියලා අවිශ්වාාස කරනගෙනාට බුදුහාමුදුරුව කෞුදකිල්ලා විශ්වාසයක් නැතිගෙන. තැවට මොකදහේතුව සියලොම දෙවියෝ බිහි වුණේ අයෝනිසෝ මසිකාරය සියලොම බ්‍රහම බිහිවුණේ අයෝනිසෝ මනසිකාරය වැඩීමේ ප්‍රතිඵලය. සංසාරයේ වඩන ගුණයකින් ලැිච්චි ප්‍රතිඵලයා. එනිසාෙන් යෝනිසෝ මනසිකාරය කියන එක දන්න කෙනා තමයි සත්පුරෂයා. යෝනිසෝ මනසිකාරය පිළිබඳ උගන්නන ධර්මය තමයි සත්ධර්මය සීලා නිසන්සේ නෙවේ දම සද්ධර්මය ධනා ආනිසන්සේ නෙවේ සද්ධර්මය සීලා නිසන්සයේ තුළින් ලැබෙන්නමකක්ද දාානා ආනිසංසයෙන් ලැබෙන්නේ ස්කාම සුගතියක් එෙන අයෝනි සොමංසිිකයි. ඒ හින්ද සද්ධර්මය තුළ තියෙන්ට ඕනේ අන්තර ගත වෙන්ඩ ඕන කිලබපු දහමිර දේශනා කරනවා ධනකතා සීල කතා ස්වර්ග කතා කාමේ ආදිින කතා චතුරාර් සත්‍ය කතා. යෝනි සංචිරය ඔ ටික ඔක්කොම එක තුලාද. මේක කෑල්ල ගෑල්ල අරගන බෑ. එනිසා ඒ ඔක්කොමන්නකොට කෙටිකරපව තමයික් කොමන්තර් ගත වෙන තැන තමයි සතර හති පට්ටානය වඩින දැන්. තර සසරස පට්ටානයේ වැඩ මෙෙන් පමණක් යෝුනිෂ මංචසිකාරය පැවතෙනවා ඒක තමයි අපි පුරුදු වෙන්නේ කියන්න හැඟීම් අධිෂ්ඨානය වීයිය හැමෝල් අඟ තියෙන්ුවන්. කිසිංකකොට දෙතිස් කතා කරන්න මනසි කාරයද හයෝනි සෝමයි. එන සතරහති පට්ඨානේ හතුරා දෙතිස් කතාවයි. එවුනාට දැ මෙහේ මැවිදින් කොච්චර නම් දෙතිස් කතා කර කර ඉන්නවා ද භහාවනා නොකර බුදු හමුදුරෝ ගැන විශ්වාසයදී යෙනට ධර්මය ගැන විශ්වාසය ්දතින් නෑ කතා කරලා අපට ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කියන භූත විශ්වාසි. අයකා ඉගන ගැන නිවන්දකට ලේශී කියන්න මනසිකාරය අයෝනිසෝ මනසිකාය. දැමෙන්නමී වගේ වැරදි අනන් අප්‍රමාණ ප්‍රමාණය අදවසකට කරන හින්දා කරන සක්මනයෙන් මහත්ඵල මහානිසංසලය බෙන්න ඉදිරියට දියුණු වෙනගතිී අඩියුණ. ඇඒවා අඩුකරගත්ති තරමට මේක තමයි යෝනිසෝමංසිකාරය පවතින එක තැන බුද්ධ වචන අනුව ශ්වාස කකරොත් යංගසි ඕනම කෙනෙකුට මේ බුදදු හාමුදුරු දේශනා කරපු ධර්මයෙන් දුක නැති තැන තමාතුළින් අවබෝධ කරගන්න පුළුව. දුක නැති දැනට අන්්ඩ පුළුවන්. මෙන්න නැතු ඉන්ද්‍රජාලනය ඉන්ද්‍රජාල තියන තැන අයෝනිසෝ මනිස්කාර. එලි පේන තැන තියෙන මනසිකාරය අයෝනිසෝ. මලමිනි තේරෙන තැන තින පේන තැනතින මනසිකාරය අයෝනිසෝ. මන්ගේ හිතට ධර්මය ගැන සිහිවෙන තැනතිෙන මනසිකාරය යෝනිසෝ ඇැයි සතිපට්ටානේ සිහිකල්පනාව නෑ ති ඒව මේ ගමන සම්පූර්ණ කරන්න බෑ. කයිෙන් කය තේරණ වෙලාවේ තියෙන්නේ යෝනිසෝ මනනිස්කාරරි. කායු කායනු පස්සී විහරතිකී දැඟුණේ තියෙන්න්නේ යෝනිසෝ මනනිසිකාරය. කයේ ධාතුගුණ තේරණ වෙලාවක එතේරෙන ධාතුගුණක ඇලෙන්නේෙ ගැටෙන් ඇතුවති ඉන්න වෙලාවක තියෙන්නේ පූර්ණ යෝනිසෝ මනසිකා. කයේ ධාතුගුණ තේරීලා ඇලීමක් ගැටීමක් කන්සු මාත්‍රයක තියෙනවනම් එතනත් තියෙන්න්නේ අයෝනිසෝ මනසිකා. තට යෝනිසෝ මනසිකාරය මහත් වැඩිදිනු කිරීම තුළ බහුලි කතකිරීම තුළ තමයි ආර්යස්කංගමා ර්ගය සම්පූර්ණවෙන් නැතු වෙන මොකොක් කරන්න දෙන්න නෑම. සක්ම භාවනාව තුළින් හෝවේඩා හිඳගෙන කරන භාවනාවක් වේවා කෝමනවෝ ආකාරයකෙන් කයේ ධාතුගුණ ගැන ඇලිවම ගැටීමනැතුව ඉන්න තැන ආයස්ටාංග මාර්ගේ වැඩෙන් තනයි. අංගටම වැඩෙන්ඩ පුළුවන් ඒ අයන ක්‍රමයයක. තර මේක පවත්වනයක තමයි බුදුහාමුදුරුව පෙන්නන නිවන් දකිෙන යන සංසාර විමුක් තියලබෙන එකයන මාර්. මේ යෝනිසෝ මනසිකාරය වැඩීම තුල ලැබෙන්නේ සම්මාධික්්්‍යය. සම්මාධිට්්‍යිය ලැබෙන එකයිදී සම්මාධිට්‍යය ගැන විදධ මතතින මහාචාරවරු අයෝනිසෝ මනසිකාරය සම්මාධික්්‍යය පිළිබඳ දේශන පවත්වනවා. ට මහාචාරවරය බිහිුණේ අයෝනිසෝ මනසිකාරයෙන් පවත්වන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ලැබෙන ප්‍රතිඵලයක් වූ සම්මාධිට්්‍යිය ගැන. ඒ බන අහලා මිනිසු සම්මාධිච්චි ලාබීන් වෙලා ලංකා ත බුදුහගරගේ ශ්‍රාවකය නිමයේ දේශකයොත් ඒ ශ්‍රාවකයොත් ්‍රාවකය දෙගොල්ලඟම තිසරණී නෑ උපත්යෙන් බ ෞද්දවෙන්න පුළුවන් තිසරණනේ ඇබුදුහන්දරුව කියෙන ධර්මය පිළිගන්න ඇැ මේ ගැටලුව එදත් බුදුහාන්දුරග කාලේ ජීියවමාන කාලේ මහා සංඝරත්නය අතරත් තිබුණා ප් ගහිෝනේ පැවිද්ව අතරත් තිබුණු මේක දැක්කා මේ ගැට්ලු සහගත දේ වැරදි විදිහට මේ යෝුණු සෝමන සිකාරය ඇයි සම්මාධීත්‍යයි වරද්දගන එදා පැවිදි විච්චි මහා හාමුදුරුවරුත් මේ වැරද්ද කරන හින්දා මේක පිලඳව වැඩියෙන් තේරුණ කෙනෙක් තමයි සැරියුත් ාවද මේ කරන්න බොරුව අද ලංකායි මි නිස මේ කරන්නේ බොරු ම දිිටි ලවෙන දිහ අයු නිසුමංන්සිිකාරවු දේශන පවත්වන දේශන අහනෝ ආමිස පින්කන් කරලාම්මා සොෝවාන් වෙනෝ බුදුගුණ භාවනා කරලා සෝවාන් වෙන ඔක්කොමනොත් ඔක්කොම අයෝුනිසමංශිකාරෙන්ල කරන බොරු එකට මේක එදත් තිබුණ නං මේ සැරිත්තාන්දුරුව දැකලාම සැරිත් තාන්ද්‍රමික විසඳන්ද උපක්්‍රමයක්ෙන උපක්‍රමය තමයි එදා හිටිය සියලුම හාමුදුරුවරු කැඳෝලා මේ නිකම්ම සැරුත් හාමුදුරුව ප්‍රශ්ණයක් අහනෝ බලෙන් කියා දෙන ඕනෙම. නොවා හාමුදුරුවරුන්ගේ සම්මාධිට්්‍යය ලැබෙන විතිහ දන්නවාද ද සැරිත්තාහාදුුරුවෝ දම්සනමි හින්දා මේ හා හරිත්හාමුදුරුව මෙහම ප්‍රශ්නයක්. අනිකුත් හාමුදුරුව රුන්ගගේ යහපු අම කවුරුවත් අනික් හාමුදුරුව උත්තර දෙන්න යන්න මන් දන්න ෝගිය දැ වර්තමානය උපාතකම්මල දන්නවා සම්මාධි්්‍යියයම දන්නවාද කියලා හම ම දන්න හත අධ දෙකම උත්සන නැහැකිිච්චිකම මොකද ටිවසන් ගිහින් දන්න සම්මාධිච්යනව හිලන්නේ එක කීවල් එදා එහෙම සැරුත් හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහපුුව මම දන්නවා කියනගෙන එ දන්න ඉන්නවා. දන්නවා කියන කෙනෙක් නෑ හේතුවඇයි මෙහෙම හාමුදුරුවෝ කතා කරන්නේ විශේෂ හේතුවක්කුඩ. ඒ හැම දෙෙන හම කියන වචනය තමයි අපි නෙවෙේ දන්නේ ඔබ වහන්සේ අපිට කියාද. එක තමයි සැරිුත් හාමුදුර හාමුදුරුව එකතු කරලා. සම්මාධිත්්‍යය ලැබෙන ක්‍රමය දන්නවාද සමාධිත්‍යය පිහිටන්නේෙ මොනොගනේ තිබුණොමද කියලා ප්‍රණය කාල අප මනිකයකි නො අපි දන්නෑ උබහන්සේම අපිට කියාද දැ මෙන්න මේකෙන් සම්මාධිත්්‍යය ලැබෙන දාසය ආකාරයක් ඒ වෙලාවේ සැරිුත්තාමුදුරුවෝ දීර්ගෝ කියගෙනවා මේ මේ සූත්‍රය මජමිනිකාය තියෙන සම්මාධිත්්‍යි සූත්‍රය කියලා දැන් හඳුන් ම්මා ිත්්‍ය ූත්‍රයේ දේශනා කරයේ බදුහාමුදුරන්නෙමී චැරි උත්හා ොමොකටද දේශනා කරේ වර්තමානය මේ පින්වතු වගේ බොරු කරපු හින්ද බොරු කරනහි තන වර්තමානයට අපිටත් වැදක ඇයි අපි දන්නේ සම්මාධෙට්ටිය කපුා ගියාදීපුවා කට්ට අඩිය ගියාදීපුවා හිගොල්ලා ඉගෙන ගත්වී මහාචාරවරය කවිකාරයා නවකතාකාරය කෙටිකතාකාරය සම්ය බුදු හාදුර දේශනා ගන සම්මාධිට්්‍යියවත් ධර්මයට අදාළකක් වන්නුව ඒ දේශනාව තුළ පළමිමව චරුත්තාමුදුරුව පෙන්ඩ නවා මෙන්න මේ ගුණේ කාටහරි තියෙනවනම් එයා සම්මාධිට්ටිලාබිෙත් ශවාසන කියලා පළවෙනි ගුණේ ගෙන මෙන්න මේ ගුණ ටික තියෙනවනම් ඒ ගුණතික තියන ශ්‍රාවකයා ගිහි හෝ පැවිදි සම්මාධිට්ටිලාබී නිෝමනිෂකාරයේ වැඩික්්ච කෙනෙේ. කද ගුණ ටික මුලින්ම පෙන්නුම් කරන්නේ ගුණ දෙකයි ගුණ හතරක් වන. පලවෙනි සුදුසු ගමතවය මෙන්න මේක අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. දැ ධර්මයේ බුදු හාමුදුරන්ගේ ධර්මයේ තියෙන අකුසලය දන්න කෙනා පජනාති අකුසල මූලිය දන්න කෙනා හා කුසලය දන්න කෙනා, කුසල මූලිය දන්න කෙනා සම්මාධිට්චි ලබී. දැ ඔය සිද්ධහන්තයේ විස්තර කරපුම මහාචාරවරය කෝගපුයේ මෙත නන්න ඔක්ක මට එම මොද ලැබින්. අකුසලය දන්න ඇති කෙනෙක් මෙතන ඉන්නවා ධර්මය අකුසලය කියන්න මේකයි පව කියන්නේ මේකයි කියලා දන්න ඇතිගෙනෙක් ඉන්නවාද හොක්කොම දන්න පවේ මූ අකුසල මූලංච පජානාති පව කියන්නේ අපි දන්නවා පස් පව් කියලා ගොල්ල ලක්ුණ ගත්තය සහතික ගත්තේ අකුසල මූල්ගීයක්ති නවා කියල හට පාඩන් දීන්නේ අකුසල් මූල්ලගීයක් න තුන තර කුසලය කියන් ද දස කුසල් කියන්න බැරිගෙන කන්න නො ඒවගෙන් කුසල මූලේ මොකත් අකුසල මූලිය ලෝබ දේශමෝ කුසල මූලිය අලෝබ අදේශම ඕක නොදන්න ගෙනෙ මෙතන ඉන්වාද වාඩි වෙලා ඔක්කොම දන්න සම්මාධිච්ී දීන කෙනෙ න්නොත් එච්චරඉන්න දැනගන්න හැබැයි මෙතන එක දෙයක්ති නවා අකුස බුදු මේ සැරිත්තාහාමුදුරු දේශනා කරන්නේ සම්මාධිට්ටය ලැබෙන් ලැබිච්චි කේන සම්මාධිච්චි ලාභය ලක්ෂනය තමයි අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති අයුගොල්ලෝ දන්නේ පජානාති නව ජානාති ජානාති ගනට අකුසලේම කද්ද කියලා ධර්මය අකුසලේ බුදුහන්දුුරුවන්ගේ ධර්මය තුළ අකුසලේම කකද්ද කියලා දන්න පස් පව මරංකරඩ පුළුවන් ලියන්ඩ පුළුවන් කියවඩ පුළුවන් ොකත් ජානාතී පජානාතිනී ජානාති වුණහ කියලා දම්මාතිිට්්‍යය නෑ මිත්‍ය ජුෂ්ටිතින්න පුළුව අකුසලය දැනගත්තා කියලා නිවන්ද කින්න කවුරුව සෝවාන් වෙන්න සම්මාධිට්්‍යය ලබෙන්නේ. තකොට අකුසලය දැනගැනීම එකක් අකුසල මූලයක් දැනගැනීමට තිිකක් දට විභාගලිය නොවා කියන්නේ අකුසලංජ පජානාති වෙනවානෙවෙයි අකුසල මූලංජ පජානාති වෙනවානෙවෙයි අකුසලය හඳුන් අන්ඩ පුළුවන් කියන්ඩ පුළුවන් දෙතිච් කටා කරන පිරිසක් ඇතිවෙන එකයි ඒ එක තමයි ඔය ියෝගයෝ රටපුර ඇවිදින්නේ. මේක තමයි අකුසලය අහුසල් මූල්ටික මේ හම සහතිකයන්න ෝකෙන් තමයි පජානාති වෙලා අනේ ඒක දැනන දැන් කුසලයත් දන්නවා කුසලය කියන්නේ දැන් සැරියුත්හාන්දරුවම මෙතන අකුසලේ මකත්ත කියලා කියනවා එතනම් පැටලවෙල් ලක්තිනවා ඒවත් අකුසල කියන්න ොක්ද කිය සැරියුත්තහන්දර සූත්‍ර දේන අකුසලය කියන්නේ සතුම් මැරීම සොර්ගන් කිරීම කාමේ වරදවා හැසිරීම බොරු කීම කේලංකීම පරුස වචන කීම සම්ප්පලාප ගවීම දෙතිස් කතා හය කිය ඔන්නසල තව අභිද්‍යාවගැන දැඩි ලෝබිය හා මිත්‍ය දෘ්ති මේ ත අකුසලි හිලා සූත්‍ර ඒ දෙතිස් කතා කරන්න ඇමිසම් මෙ එතන වෙන කවදීන්නේ මේ බණ නැවැත්වම කීදනෙක් පටන්ගන්නවාද අකුසලි ඒ ඒ කියන්න යෝනිසුම අනසිකාරය නැතිහින්දනී තට අකුසල මූලය අංහරි අකුසල මූලියට ැරයුත් මුදුරුද් දේශනා කරන්නේ ලෝබය දේශය මූහිි කසල මුල් කුසල යට දේශනා කරන්නේ අනික අනි පැත්ත සතුන් මැරීම කුසලය සතුන් නොමරායිඳීම කුසලේ එම නැතුවම අටමහා කුසල් කරල තාලයට සහදුක කියා රත්තියාතු ගාණනික නෙවි තේන ආරක් නිදහස් කිරල්ලි කප්්‍රුප පූජා කිර කියන සතුන් නොමරාසිටීම සොරකන්න කිරීම කුසලය. ම වර්දය හසිරෙන් නැතිවීම කුසලය. බොරු නොකිවීම කුසලය. පරුස වචන නොකීම කුසලේ. දකට සම්පප්පලාප නොකීම කුසලය. මිත්‍යාදෘෂ්කයක් නැතුව කිරීම කුසලය. ත ම මිත්‍යා දෘෂ්ටි කියල මෙතන මත්‍යාජීවී කියලා ගන්නමකක්ද වෙන ක්‍රමෝලින් නිවන්දකින්න පුළුවන් කියන දැක්ම. සුරාවාානය වනත් ඒකට ඇත්තුවෙන සුරාපානය ග එක නෑ මෙතන දහලා දාලා තිීන්නේ ඔක්කොම එකතුවල්ල මිත්‍යා හාජී විීත්‍යා දෘෂ්ටිකි තෙරන දගවුර හරි කාගව කව හරි කියන ඕවන නිවන්දකින්න පුළුවන් ප්‍රමුත භාවනාවෙන් කියන්නේ එකත් එතට ය මේක මෙන්න මේක මෙීතන වැරදුනේ කොහොම දෙන්නවා මිනිස්සු වරදගත්තය ඇයි මේක. මේ කුසලය හෝ අකුසලංච පජානාතයන්න අකුසලය දැනගැනීමයි කුසලය දැනගැනීම අකුසල මූලය දැනගැනීමයි කාරණා කීපයකින් වඩ පුළුවන් එකක් තමයි මේක ලියන්ඩ කියන්ඩ කියවන්ඩ ඉගෙන ගන්නේ එක ඒක ජානාති පජානාති න දැඟක නම් මේ හැමෝටම තිය අකුසලංච ජානාතී කියන එක හරි මූලංච ජානා කොචරය ගැලපින් පජානාති කලිපින් ඒකෙන් තමයි විභාගලී ව කියෝවන්ඩ පුළුවන් වුණේ තවයි කෙනෙක එක කතා කරන්න අකුසලය දන්නේ තවදයක් අකුසලට කරහ අකුසලයේ දැනගන්න නැතුවම එක කරන්න බෑහැබයි අුස අකුසලය දැනගැන සත්තු මැරීම කියන එක මේකයි කියලා දැන ගැන ඒක රකින්ඩ පුළුවන් එන අකුසලේ රකින් දත් පුළුවන් රකුසලේ රැක්කෝ අකුසල මූලි නිකම්ම රැකිෙන. තේරවා අකුසලේ රකිනෝ දෙන පන්සිල් රැක්කා කියලා අකුසලංච පජානාති වෙන්නේ මොකදද වෙන්නේ අකුසලේ රකිනෝ තේරවා පන්සේ ශිල් රකිනකොට වෙන්න මොගද දෙන්නෙන අකුසලය රැ කුසලය රැකිසි එස ඊටත් පහතයි අකුසලය දැනගන්නවා කියන්නේ ඕනතරන් ඉන්නවා ලංකාවේ අකුසලය මේකයි කියලා ගන්න පුළුව පස් පව් මේකයි කියල කියන්න පුළුව අනමු රකින්නේට කවුද වටින්නේ කියියෝනු විනිියද දන්න මිනිියද මේක වටන්නේ අකුසලේ රකිණ මිනිිය ආකුසල රකින මින පන්සිල් රකින මිනිය වටිනවා නමුත් පන්සිල් රැක්ක පමණි අකුසලංච පජානාති ගුණේ නෑ තෙන්ව තොට අකුසලයට කරන්න පුළුවන් දැනගන්න පුළුවන් රකින්න පුළුව ඒකින් නිව දකින්න වැගම්මාදීටිලාබි ඉන්න වෙයා ඒ දෙක කරාග රඟපානෙක්ෙනෙක් කීවිතර අවද මේ අකුසලකහ යාට පච්චරහැගේ මුක්ති කියනකටයි. මනුස්සකුට අකුසලේ යට පච්චරය ත ම අකුසලට කියත් ජාති කරන්න පුළොදකින් අකුසලේ ඉගෙන ගණඩ පුළුවන් ජානාතිවෙඩ පුළුවන් අකුසලේ රකින්ද පුළුවන් දැනගන අකුසලේ යට පච්චරන්න පුළුවන්. ද රකින්නේ අකුසලේ සීෙන් සිල් රැක්කාට එනම් අකුසලංච පජානාති ගුණේ නෑ. ඒ අකුසලය ගැන දහම් පාසල් ගාතිකයගත්තට අකුසලංච පජානාතී ගුණේ න එක දැන ගැනීමක් විතර. එටවසේ අකුසලේරකි නවා බුදුගුණ වඩලා ද බුදුගුණ වඩන වෙලා අකුසලංච පජානාතී ගුණේ තියද්ද සමත භාවනාව වඩන වෙලා තිනම ගත්ද. අකුසලේ දන්නේ ගුණයක්ද පජානාතී ගුණේද නෑ අටපත්. හ සම්මාධිට්්‍යය නෑ ඔය කාරණත් වන තුළ. අකුසලේ සම්බන්ධකුසලය සම්බන්ධ අකුසල මූලයේ සම්බන්ධ කුසල මූලයේ සම්බන්ධව දැනගත් අට සම්මාධිට්්‍යය නෑ. දැනගන අකුසලේ රැක්කට සම්මාධික්්‍යය නෑ නසිහිලියෙන් සම්මාධික්්‍යය ලැබෙන්නේ. අකුසලය දැනගන සමත භාවනාව යට පච්චරාට සම්මාධිට්ටිලාබියෙක් නෙවි ඇයගොල්ල බලන්නක ඕෝකින් ඔය තුනිින් එක කටන වැටයි. හයතුනම තිීඉන්න පුළුවන් අකුසලයක් දන්නවා පෙළක් අයික රකිනෝ පෙළක් අයි අටපච්ච භාවනච්ච. ඔය තුනේ නැත්තම ගත්ද සම්මාධි. එ තියෙන තැන සැරියුත්හාමකර හරියටම කියියන දේශනා කර. මද තියෙන තැන අකුසලංච ජානාතී වෙලත් බෑ රක්කති වෙලත් මෑ ඒවගේම යටපච්චනයක කරලත් බෑ. මුක්ති කියන ගුණයට ආවත් බෑ අකුසලයට එතනත් තමාදිිටනෑ සම්මාධීචයතිය අකුසලංච පජානාති. පජානාත කියන පාලිවාචනය තේරුම්ගත් පජානාති ජානාති නෙවීමේ ශික්කති නෙවීමේ මුක්ති නෙවීමේ මේ තුනම අගුසලට කරන්න පුුළ. ගණඩ පුලුවන් අකුසලිය ජානාති අකුසලේ රකඉන්ඩ පුළුවන් ශික්කතිී අකුසලේ යටපත්්චරඩ පුළන් මුත්ති තෙනනේ දැන ගැනීම ඉගෙන ගැනීම සාහතික ගැනීම ඒකෙන් නිවන්දගන්න නෑර ඒ පහත්ම යටම අදී තොර ඒක දැනගෙන ියුණන මනිහ පස්සේ යනකයි නාකර ඊට වැඩිය පහත්ය කුසලයට අපි කරන සෙල්ල ඊට වැඩී වටින ආකුසලේ රකින කෙන යා සිල්වන්ති ඊට වැඩිය වටිනා ආකුසලේ යට පච්චන්න කෙන එය සමත භාවනා වඩා නියෝගීක් ඔය තුන තුළම නෑ සම්මාධ් සමාධී්්‍යය තියන්නේ අකුස ලංච පජානාත පජානාතිය කියන්නේ වර්තමානයේ අකුසලය තියන වෙලාවේ දකිනත අකුසලය නැතිවෙලත් නෑ අකුසලය දකින්න පුළවෙද. අකුසල මූලේ දකිඩ පුළා වෙන්නන කුසලය කරන වෙලාවකනමී සම්මාධිත්‍යය තියෙන්නේ කුසලය පජානාති වෙන වෙලා. ඕක වරද්දගත්තම ආමිසපින් රට පුරා කර කර ඇවිදි ඕොකද ම්මාධීට්‍යයලලා සම්මාධීටී දන්නේ ආමිසපින් ගම කරන වෙලා වෙද හමිස පින් ගමනේ කුසලේගන් කරන වෙලා වෙද තියෙන්නේ පජානාති වෙන වෙලායි එ ඉතින්ටයන් මකක්ද මේ පජානාතීකය පජානාතිත් තැනට යන්න පුුව අංක්‍රමය මොකද බල පජාතී වඩ පුන්ද කුසලංච පජානාතිී වෙන්ඩ පුළුවන්ද කුසලංච පජානාතී වඩ පුළුවන්ද ඉගන ගන හෙනවා කුසලේ ගැන සාහතික ගත්තට උපාදිගත්ට පජ එකක් ගත්තම් මොකොද වෙන්නේ පජානාති වඩ පුළුවන්ද බෑ ව කවදාව වෙන්නේ තර ඒවාගේම පන්සිල් රිිල් රැක්ක පමණින් පජානාති වඩ පුළුවන් ඒත් බ අකුස යටපච්චරන්න සමත භාවනා කරලා පජානාතිී වෙඩ පුළුවන්ද බෑ එනම් තුනකින් බෑ ඔය තුනන දයි කොල් වැඩම් කර මෙච්චරගල්න්න වායසට යනකම්ම කිරීම කක්ද ඔය තුනනී අකුසලේ ගෙනගත්තා රැක්කා යට පච්චර න ඔවතන සම්මාධීී න ඔය තුන්ම තමයි ආපසයෝ කරන්නේ ආයමකටද බුදුහා ඇවයිගොල්ල නිකන් සිල්ත්‍ර දිර පෙරෝගන හොම කරා කියලා ය ්‍රමාදිිතිලබෙනවා ඇයි කියන බුදුහාන්දුරු දේශනා කරන ධර්මය නවී කරන්න මේ පජානාති වඩනංතිය ටයෙන්ඩෝනේ මනසිකාරයේ යෝ නිසෝයි අකුසලංච පජානාතී ගුණේ තියෙන තැනතියෙන මනසිකාරය යෝ නිසෝ වඩුවන. අකුසල මූලයේ පජානාතීගුණේ තියෙන තැනතියන්න මනසිකාරය යෝ නිසෝ. අකුසලේ යටපච්චන්න තැනතියෙන මනසිකාරය අයෝ නිසෝ තෙරලනය. එතට අ අකුසල මූලිය යටපච්චරපු තැනතියන මනසිකාරයත් අයෝ නිසෝ. අකුසලේ රහින තැන තියෙන මනසිකාරයයටත් අයෝ නිසෝ. අකුසලේ ඉගෙන ගන්න තැන තින මනසිකාරයක් අයෝනිසු එනම් මේ අකුසලංච පජානාති ගුණේ තියන්නේ යෝනිසෝ මනිසිකාරය තුළ විතරයි තෙරන එන දැම්බලන්න සෝතාපත්ති අංග හතරෙන් යෝනිසෝ මනසිකාරය තුළ තියෙන ගුණයක් තමයි එහෙනම් අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාත කුසල මූලංජ වජානාතී කියන ගුණය තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුළයි. තෙර දොට යෝනිසෝ මනසිකාරය ලැබෙන කා අයන ක්‍රමය මොකක්ද. සතිපට්ටානය වැඩී තෙරණනිල් ද සතිපට්ටානේ වඩ ළමේ පින් ඔතුම් ගක්කල් පුරුදු වුණා දැන් අපිහිතඋ මේේ සක්මම් භාවනම කරා. ඒ කරලා මේ කයිෙන් කයබැලීමේ දොරටුව විවෘත කරගන්න. එ ගැන කයේ ධාතුගුණ ප්‍රකට කරගන්න. කයේ ධාතුගුණ ගැන ඇලෙන්න්න ගැටෙන් නැතුූ ඉන්නකොට. ඉස්සෙල්ල ගොරෝසුවට දැනෙන්න ධාතුගුණොෝල්ට මොකද වෙන්නේ සිවුම් වෙනවා. තෙරන කාලයක් මේ කයිෙන් විවිධාකායෙන් ලැබෙන ධාතුගුණෝල්ට ඇලෙන්න්න ගැටෙන් නැතුව ඉඳීම තුල පුහුණුව තුළ, ඊට පස්සේ කයේ අරමුණු වොලට අමතරව මනසේ අරමුණුත් ප්‍රකට වෙනවා. මොන ඉන්ද්‍රීෙන් ආවත් අකුසල ඉන්න පුළුවන් තෙරණනයද මොන ඉන්ද්‍රියෙන් ඇතිවෙන සිතේත් අකුසලේ තියෙනවා. මේ අකුසලයේ තියෙන ස්වරූපය තමයි අකුසල මූලිය තමයි අනුසේ කෙලෙස් කෙලෙස් සොලින් තමයි අකුසලේ හටකන්. තොන කෙලෙස් සොල ස්වරූප තුනක් තියනවා. ඒක ධර්මය හඳුන්නව අනුසය කෙලෙස් පරිියුට්ටාන කෙලෙස් වීති ක්‍රමණ කෙලෙ තෙරණනි එතකොට අනුසය කෙලෙස් තමයි මුලින් ඇහැට පේන අරමුණකින් වෙන්න පුළුවන් කනට දැනෙන අරමුණකින් වෙන්න පුළුවන් ඒවගේ නාසේ දිවකය මනස ඕනම අරමුණක් එනකොට ඒක හටගන්න සිත තුළ මුලින්ම හටගන්නේ අනුසය කෙස්. අනුසේ කෙස් කාටවා හඳුල ගඩ බෑ තෙරලන්න නිකක් හඳුල ගන්න බෑ නමුත් අනුසේ කෙලෙස් සංවර්ධනය වෙලා ඒ සිත පහළ වෙන මිනි තත්පර දාහෙන් කෝටීම් පංගුවක වගේ සිතක් ඇතිවෙලා නැතිවෙනවා කියලා ධර්මය තියන්නේ එතකොට ඒ වගේ කාලයකදී අර අනුසිය නැකිටලා පරිවුටඨාන වෙනවා පරිවුට්ටාන වෙන කියන්නේ සිතුම් පැතුම්වලට එනවා තෙරනනෙ අනුසේ නැත්නම් සිතුම් පැතුන්වලට කෙලෙස්සට බෑ පරිුට්ටාන කියන්නේ සංකල්පනාවලට මේ බලපෑමේන අනුසේ සංවර්ධනය වෙනෝ ඒ සංවර්ධනය වෙලා ඊට පස්සේ ඒ සංකල්පනාවලින්නුත් වාචාකම්මන්තාගී යෝල්ට ඒ කෙලෙ එලියට පැමිණිකට විතික්‍රමණ කියනවාතෙරන දැහෙන දෙතිස්කතා කරන්නේ මොකක් වෙලා. එ බණ ඉවරුුණාම ලොකු දුව ොක පුතා ගැන කියවට පටන් ගන්නේ ඇයි මොනලෙස් සලින් කට ඇරෙන්නේ මොනකිලෙස් සොලින් අනුසය කෙලෙස් වලින් කට ඇරෙන පරිුත්්ටාන කලෙ ස්ොලින් කට ඇරෙන්න්නේ විති්‍රමණ තෙර එහෙනම් දැම් මේ අකුසලය සිදුවවෙන්නේ වාචාකම්මන්තා ජීවෝ ලිින්මයි. අකුසල් කරන්න වෙන තැනක් නෑ තන යන්කිසි මනුස්සේ මැරණට වස්සේ අත අපපායි යන්ඩ අවශ්‍ය කරන විපාක ලබා දෙන කර්මටික කරන්නේ විටි ක්‍රමණ කෙලෙස්සුන වාචා කම්මන්තා අජවු ඔ කටහින්දදා වැඩෙන් අපය කටේ මොනව කරවුද්ද ප මුසාවාද පිස්සුණවාචා පරුසාවාචා හම්බක් පල ැ නොකර ඉවාකද හ. ආනෙ වතම විතික්‍රමණ කෙලෙස්. මේ විතික්‍රමණ කෙලෙස් නැතිව ඉන්ඩෝනේ අකුසලංච පජානාතිවෙයි තෙර එතකොට විතික්‍රමණ කෙ නැතුව හිට ඉන්ද පුළුවන් ක්‍රම තියෙනවා දෙකක්. වාචාකම්මන්තාජී වෝලින් වීති්‍රමණ මට්ටමට කෙලෙස් එඩ දෙන්න නැතුව ආරක්ෂ කරගන්න මනුෂ්‍යයට පුළුවන් ආකාර දෙකා එකක් තමයි රැකීමෙන් සීලි පරුස වච්චන ඒනවා හිස්්වචන ඒනවා සංකලපනාවලට කතානකර ඉන්න රැකගනින් සත්තු මරන්න හිතෙනවා මරන්න ඇතු ඉන්නවා එක ගුණයක් තමයි එක සීලි තෙරනනේ ඔන්න ඒ අකුසලංච වජානාති නෙවේ අකුසලේ රැක්කා අකුසලංට ජානාතිීත්නෙවෙේ ඒකහකුසලයට ශික්කතිී කියන ගුණේ භවිතා රැක්කා තේරන සීලෙන් එතකොට කරන්නේ විතික්‍රමණ කෙලෙ රකිනවා නමුත් අනුසයෙන් ඕෝන විදිහයට වැඩෙනවා පරිුට්ටාන වෙන සංකල්පනාවලට එ නමුත් එලීට පනින්නැතුව බේරගන්නවා ඒක තමයි සතරාපායෙන් බේරණ ක්‍රමි ඒ කර ම විතික්‍රමණ නොවනොත් සතරාපාය විපාකඩු විපා කල ැබන්න විදියන් තෙන් ද සත්තු මරන්ඩ හිතුුණට සත්තු මැරීමේ අකුසලේ සිදුවේ නොල් නෑ මොකක් දෙ වෙන්න හතින් පහින්ඒකට විතික්‍රමණ වෙන්න ඉඩ දෙන්න උපක්‍රම යදන්නේ දැන් ඒමට්ටට ඉන්න වාද පස තව කෙනෙක් කරන මේ අකුසලේ පරිියුට්ටාන ොලින් නවත්තනවා එතකට නැවතිලාදී එන්නේ සංකල් පනාවට ඉෙන්ද දෙන්නතු නොවත්තන එතකොට විතික්‍රමණය වඩම් පුුවන් බෑ. පාචාගම්මන්තාජවලට යන්නමෑ. ඒ තත්තේ එන්නේ සමත භාවනාව. සම බුදුගුණ මෙනහික ොමෛත්‍රයේ මෙනයහිකන්න වාසුභේ මෙනහිකන්නවා මෙනය කරන්න කොට වෙදමකරද. ඒක තුළත් අර කෙලෙස් අනුසයෙන් එනවා නමුත් පරිුට්ටාන වෙඩ. ඒකට කියනවා පජානාතයකුසලංච පජානාන්තිය නිවේ එකත් එකත් කියන්නේ අකුසලය මුක්ති ගුණේ යට පච්ච. යරපච්චරයම්ොහ කොතෙන්ට එඩ දෙන්න ඇතුද යට පච්චරන්න. සංකල්පනාවලට එඩ දෙන්නේ. යාට තිය නොවා සැඟ වෙලාතිය නවා සංකල්පනාවලට එඩ දෙන්නේ. එක තමයි මුක්ති ගන ගුණේ. සලියෙන් කර රැක්කා මිති ක්‍රමණ කෙලෙ ටකින්නේ. යටපච්චරන්නේ පරිවුට්ටාන කෙලෙස්. නමුත් ඒ හැම තැනම තියනවා අකුසලේ මූලිය කොහෙද තියෙන්නේ අනුසය මට්ටම ත ත අනුසය මට්ටම මේ කෙලෙස් වර්ගතුනම බිහිවෙන්නේ ඇහැට රූපයක් පේනකොට ඔය අංගට හරහා තමමවා වෙන්නේ. ඔය අංගාට කියන්නේ හොන්න ඔය කෙලෙස් ධාරාවයි දිිට්ටි සංකප්පාදී අංග කියන්නේ ඔය දිට්ටිය තුළ තමයි අනුසේ තියෙන්නේ සංකල්පනාවල තමයි පරිුට්ටාන තියෙන් අනි වාචාකම්මන්තා ජීව තුළ තමයි විති ක්‍රමණ මට්ටමති ඒකට උදව්වෙෙන උත්සාහාසී කල්පනාව තියෙන්නේ සමාධි මට්ටමිතියන්න ඇවක තමයි සංසාරය හැදෙන විදිිය ඇ සම්මාධිට්්‍යය ලබනවාගේන්නේ කුසලංච පජානාති හකුසලංච පජානාති කකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති දැ මේ වර්ද අතය දුුගත්ත අටමහ කු ල් කර කර රත්ති අදගානු. ඇයි හිතේ දැන් සම්මාධී කියය ැබෙන්නේ කුසලය කරපු පමණින් ගිය. කරපු පමණින්ද සම්මාධීටය ලැබන්නේ පජානාතිමීමෙන්. කුසලය මොකදද කියලා මොහොතේ වර්මානයේ දැනගැනී වර්තමානයේ දැනගන්නවා කියන්නේ විතික්‍රමණ වෙන්ඩත් බෑක පරිවුට්ටාන මට්ටමින් යටගහණඩක් ෑ පරිවුට්ටාන වෙන්දත් ඕනේ පරිවිට්ටාන වෙන එකට ඇලීමක් ගැටීමක් නැතුව ඉ එකට කියනවා අකුසලංච පජානාති. තේවා ඔතෙන්ට නවවිද බදු හාමුදුරුව සක්ම භාවනාවෙන් කියන්නේ. තැයි කයේ ධාතුගුණ ඇලෙන්නේ ගැටෙන් නඇතුව ඉන්නවා කියන එක තුළ ඔයගොල්ලන්ටම කාලයක් ඉන්නකොට තේරෙන් නැද්ද තරහවක් එනවා දැම් මට තරහා ගිහින් කියලා තේරවා තේරෙන්නේ තරහා ගියාට පස්සේ නෙවෙයි වෙනද තේරුණේ පොහොමද තරහා ඇවිදිල්ලා ඒක විතික්‍රමණය වෙලා ගෙදරී නිුවන්ට බැන්නට පස්න අනීමන් තරහයිඒ ජානාති අකුසලය දැනත් ජැනගත් හැබ සිද්ධීමුණට පස්ස ත ඕක තරහගී වැඩිහින් දම මෛත්‍රය කරලා කරලා ක යට පච්චනවා තකොට අකුසලංජ පජානාති වෙන්න පුළුවන් මෛත්‍රී නිමිත්තෙන් පරිුත්්ටාන මට්ටමට අරත් තමන්ගේ තියෙන නැහැදිච්චිකම ඉන්න ඇදීට නහැදිච්චේකම තියුණ යට අකුසලේ තියන අකුසලයේ යට පත්තුමා එක්කෝ අකුසලයේ රැක්කා ඔක්කොට වැඩිය අර පිස්්තික තමයි අකුසලේගැ දැනගෙන ගියෝගෝ පන්සලක් ගාන ඇගන්න ඇති වැඩක් නැ දේශන කර කරය කන්නේ මේකයි කුසලය කියන මහාචාරවඩු කරන්න එකත. සහතික කාරයය කරන්නේ එක තවයි මැරණගන් ිුස පොඩගාල බඩගාල අර්කකිවෝක ඉන්නට කිසි ගුණ මු හමුදුරුවෝගෙන ධර්මයක් නෑයි පන්්ඩීතකමක් දැන් අර ධාතුගුණ ගැන ඇලෙන්ෙත් නැතු ගැටෙන්න්නේෙ ැතු ඉන්නකොට ගොල්ලන්ට සක්මං කරත් හිදගන හිටියත් මොන ඉරියවෙ හිටියත් මනසරෙන් හෝ අනි ඉන්ද්‍රියන් ගොලින් එන එන අරමුණේ දැම් මේ මට තරහයනවා මේක හින්දා. මේක හින්ද ලෝබයක් මේක හින්ද රාගයක් මේක හිද දේශයක් කියලා තේරෙනවද නැද. තේරුනාට ඒකින් වැඩක්තියදද පලක් ගණ්ඩ පුළුවන්ද එක එලියට එනවාද නෑ? ඔය හැකියාව ලැබුණේ මොනවා කර ලද දන්දී ලද ලැබුණ සිල්රැකලද ලැබුණි ආමිෂ පින්කමෙන්ද ලැබුණි දහම් පාසසාහතිකඉද ලැබෙනීඉගෙන ගැන කයෙන් කය බලලද ලැබුණ ඕ කායකයනු පස්සී විහරතිී එතමට කයිෙන්ය කයිෙන් දැනන ධාතුගුණයට ඇලෙන්නේ ගැටෙන් නැතුව ඉඳදීමට පුරුදු වෙලා ඒ ධාතුගුණන්සිවුම් වෙලා පස්ස හැකියාව ලැබෙනවාන කිංද්‍රියන්ගොලින් එන රාකුසලය දකින්ඩ ත දැක්කට ඒක මගේ කරගන්න දකින දකින කොට ඉවර වෙන ආකටන පජාන ත ඒ මොහොත ඒ අරමුණින් හටගන්නේ එක විදර්ශනා ඥානයෙන් දකින එක පජානති පජානාත වෙඩ බෑහ විදර්ශනා භාවනාවකින් තොරෝව. සමත භාවනාවින් පජානාත නෙවී වෙන්නේ අකුසලේ මුක්ති යයටපත්වෙන. සංකල්පනාවලට එන්න. දැඟ වුණට මේක නොදන්නේ අය හොන්න ටිකක් කල් අර කයේ ධාතු ගොුණ ගැන අවධානයෙන් ඉන්න ඉන්නකොට කියන මැසිවිලිමකල් දන දැම්මට ගොඩාක් දේවල් මතක් වෙන. ඉස්සර වගේ නෙවී. එක තැනක තියාගන්න බෑ ජාත වුණ දේරෙනවා ආඩුවයි මොකදද වෙන්නමි.ඒ දකින්නේ මොකක්දේදන්න. ඔය අකුසලයය කුසලය ඒ තියන්නේ අකුසලය වෙන්න නම් විතික්‍රමණ වෙන්න ඕන විතික්‍රමණ වෙන්නන්නේෙත් නෑ කුසලේ වන්නම් විතික්‍රමණ වෙන්න ඕ එකක වෙන්නෙත් නෑ තමන්ට දකිනවා ආරමුණෙන් අරමුණට තමන් තුළ වෙන තමන්ගේ සංකල්පනාවල සිතුම් පැතුන්වල සිදුවෙන නැහැදිච්චි හා හැදිච්චි ස්වරූප තෙරනනේ ඔය තමන්ගේ සිතුම් පැතුන්වලට එන්න නැහැදිච්චිහා හැදිච්චේ ස්වරූප ටිකට ඇලෙන්නේ ගැටෙන් නැතුව ඉන්නේකට කියනවා අකුසලංච පජානාති අකුසලමූලංච වජානාති කුසලංච වජානාතයේ කුසලමූලංච ප ඔන්නේ ගුණේ තියන ොනංකාට හරි එ යත් හාමුදුරු දශ කරනවා සම්මාධී තිලාබී ත එතක ගුණට යන්න නං යඩ තියන කායන ක්‍රමය සතිපට්ටානය වැඩීම සි මේ පින්වතුන් කරන භාවනාව තුළ ඔය ගුණේ තියෙනවනං බ තැරියොත් හාමුදුරුව තියන කිය දේශනාරන්න ගුණේ තියන ඔය කරන මේ දේශනා කර ඔහ කොතනද සම්මාධිච්චී තියෙන්ණ කියලන්නේ මේ දේශනා කරන්න තෙරලන යංකි සිරාවකයෙක් මේ ගුණේ තමන් අත් පිදි නවා නම් එතන සම්මාධිට්චිය තියනවා කියලා තමන්ට තෙකරෙන්ඩ ඕනේ ඒ ධර්මී ඉගෙන ගන්න ඕනේ තමන්ලඟ තියන ගුණහා නැති ගුණ වෙන් කරලා හඳුන ගන්න. එතකොට ඒක කාගෙන්වාක් කපුයගෙන් කට්ට ඩීගෙන් හල වැඩක් නෑ මල්ලඟ සම්මාධික්්ි තිනවාද. ර තමන් රම්මාධීට්්‍යියය ලැබෙන ඒ අයන මාර්ගය වන අර්ෂ්ඨාංග මාර්ගය වැඩෙන සතිපට්ටානය වඩන්ද. වඩල ධර්මය ඉගෙන ගත්තේ දෞසක තේරෙයි මේ ගුණ මවල්ලඟ තියද නැද්ද. තේරවානිය. ඒක එහමති රුගත් එෙන දක්වන්න බුදු හාමුදුුව ගෞරවේ ධර්මී කෙරෙහි ගෞරවයෙන් ඔය කමටහනේ ඉන්නවනයි යන්නේ ඔය ගුණයට තමයි සිදැන් තේරුණාද අසච අකුසල මූලංච පජානාතී ගින ගුණේ ලැබෙන්නේ ඔය කයිෙන් කය බැලීමට කාලයක් පුරුගි වෙලා ඒ ධාතුගුණුවලට ඇලෙන්නේ ගැටෙන් නැතුව ඉඳ පුගුණාට පස්සේ අර තමන්ගේ සංකල්පනාවලින් ගොනනැගෙන කුසලය කුසලය දැකලා ඇලෙන්නේ ගැටෙන් නැතුව ඉන්නේ එකට තමයි පජානාතී ගිල ගිය තරන ඒ තැන තියෙන මනසිකාරය අයෝ නිසෝනිවී යෝනිසුව. තැ හැදෙන සංසාරයක් නෑ ත තට අකුසලය නැතිවෙලාද මේ වනේ කුසලේ වැඩිවෙලාද මේ වනේ ෑ මොකද සම්මාධීච්චියෙන් තැන අකුසලය තියන තැනද තියන්නේ ැ අකුසලය නැතුව කුසලේ තිය ැන සම්මාධීච්චිදී දෙකේම නෙවි. ත ඒ වර්තමානයේ කුසලය යහසු අහකුසලය විදර්සන ප්‍රඥාව දක්න ැ. ොම්මා්ිදී දැන් ඒක ලැබෙන ඒකායන ක්‍රමේ තමයි සතිපට්ටානය වැඩි. එම හිතන තේරෙන් ඇති මේ පින් ඔතුන්ට දැන් තමන් කරන භාවනාවයි සැරුත් හාමුතුරු දේශනා කරන මේ සම්මාධීට්ි ලාබියෙක් තුළ දගින්ද පුළුවන් ගුණය පළවෙනි ගුණය මෙහෙම ගුණ දසයක් තියෙනවා. ත දාසයක් මේ සූත්‍රයේ දේශනා කරනවා. අපි වැදලත් කටස්කිීපයක් පස්ස පැහදිලි කරන්නමු. මේ කරුණු ටිකත් අරගන තමන්ගේ සත්‍ය ඥානයට මේ අත් එකතු කරගෙන තමන් කන්න භාවනාව තුළ මේ වගේ අනුමානයක් හරි තියෙනවා කියලා දැක්කෝත්. එහෙ මේ එකක්ද මට මේ වෙන්නේ කියලා දැක්වෝත් අන්නයා තවදුරට ඒ කරපු විදිහට භාවනාව තාර්ථගොකරගන්න දහිරයක් වෙන ොමකද අපියන්නේ ධර්මමාර්ගය නිසාවෙේ. එඒ හැම දෙ නාටම ඔ කරගන යන භ තවදුරටත්දවුණු කරගන. දහමුදරුව පන්නන සැරුත්හාමුදුරුව පෙන්නන අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානති, කුසල මූලංච පජානාාතී කියන ගුණහය තවතවත් සංවර්ධනය කර ගණ්ඩ ශක්ති දහිරිය ලැබේවා කියෙන පාර්ථනාවෙන් අනුශාසනාව අවසාන කරනවා අද අ කාලගුණ තත්ත්වය නිසාවෙන් අනිකයට කාර්ධනයක් නොවෙන්න පුළුවන් ඉදිහකට වාඩුවීම රක්මන් කිරීම සිදුකරන්න. හට යන්න බැරුවෙනවා එතකොට දවල් එකට තියෙන ධර්ම ප්‍රශ්ද සාගච්චා කරන්න බලාපොටොත්තු වෙනවා ඒවෙලාට තියෙන ප්‍රශ්න ඉරිපච්චරන්න. හොඳයි අලුත් අය ඉන්න වානකට චම්පනඕන හත්මය හම්බේලා ඒකට අවශ්‍ය කන්න උපදේ සුපත් ලබාගන ඉදිරියට අන්ඩ කටයුතු කරන්න හම දෙ නාටම තෙරුවන් සරණ.